මෙහිදී රූපය උදාහරණයට ගනිමින් මෙහිදී රූපය නැත්තම් අපගේ රූපය උදාහරණයට ගනිමින් මෙහිදී රූපය උදාහරණයට ගනිමින් රූපය උදාහරණයට ගනිමින් රූපය උදාහරණයට ගනිමින් බුදුරදුන් අනිත්‍යතාවය පිළිබඳ පැහැදිලි කළහ. බුදුරදුන් අනිත්‍යතාවය පිළිබඳ පැහැදිලි කළහ. හරි. අනිත්‍යතාවය පිළිබඳ පැහැදිලි කළහ. නේ? හරි. දැන් ඉස්තරලා අපි කතා කරා නියපිඩක් අරගෙන ලෝකයේ සියල්ල වෙනස් වෙනවා. එතනත් අනිත්‍යතාවය. ලෝකයේ සියල්ල උපමාවට අරගෙන මොකක් ගැනද කිව්වේ? ලෝකයේ සියල්ල උපමාවට අරගෙන මොකක් ගැනද කිව්වේ? මොකක් ගැනද කිව්වේ? අනිත්‍යතාවය. අනිත්‍යතාවය ගැන. අතනදි කතා කරා හැමෝටම සියලු සාස්කාර ධර්මයෝ. මේ ගාථාව. ඒකෙත් කතා කරේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවා. දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ රූපය උදාහරණයකට ගනිමින් අපිට ලෝකයේ අනිත්‍යතාවය පැහැදිලි කරා. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ කොටස් පහෙන් හැදිච්ච ශරීරය පවා අනිත්‍යතාවයට පත් වෙනවා, වෙනස් වීමට පත් වෙනවා, නැති වෙනවා. ඒකයි මම කිව්වේ අම්මා ගැන හිතලා බලන්න. ඉස්සර අම්මගේ අම්ම හිටපු විදිහ දැන් අම්මගේ ශරීරය වෙනස් වෙනවා, තාත්තගේ ශරීරය වෙනස් වෙනවා. එතකොට එයාලා මියපරලුව ගියන් පස්සේ එයාලගේ ශරීරය ඉතින් ඉවරයි. අන්න වෙනස් වෙනවා නැති වෙනවා. අනිත්‍යතාවය. එයාලගේ රූපය උකුද රූපේ නැතිවීම සම්බන්ධව අපි මරණය පස්සේ නැති වෙනා කියලා ගත්තොත්නේ අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි වෙන උදාහරණයක් කරන්න අර විදිහට ගත්තොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අනිත්‍යතාවය පිළිබඳ බුදුහාමුදුරුවෝ මේ අනත්තරත්න සූත්‍රයේදී දේශනා කරා. හරි. ඊළඟට ඊළඟ දිනවත් මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රය. සෝරි. චූල සච්චක සූත්‍රය. හරි. ඒකේ හැමෝටම බුදුරදුන් කියලා ඉස්සරහින් තියෙනවනේ ලියන්න තිත්‍රි පෙරිය. නැද්ද? දේනවා දේනවා. හරි. ඒක ලියාගන්න. බුදුරදුන් තියෙනවා තියෙනවා. හාමුදුරනේ ඉතින් ලියන්න සත්‍යක රූපය නිත්‍යද අනිත්‍යද තිත්‍රි පෙරිය. අර වගේම පුතේ ඩයලොග් එක අපේ ඩයලොග් කියන්නේ පොඩි කලින් දී ඉගෙන ගන්න ඒ වගේ ඈ. එක්කෙනෙක් ප්‍රශ්න යන උත්තර දෙනවා වගේනේ නේ. හරි. එතනින් අපි ලියනවා පුතේ සත්‍යක මෙහෙම සත්‍යක ඈ. සත්‍යක එයාට රූපය සම්බන්ධව අනිත් එයාට ත්‍රිලක්ෂණේ දේශනා කරේ. හරි. සත්‍යක රූපය නිත්‍යද අනිත්‍යද රූපය නිත්‍යද අනිත්‍යද රූපය නිත්‍යද අනිත්‍යද රූපය නිත්‍යද අනිත්‍යද හරි. ඊළඟ කෙපුතේ සත්‍යක කියලා ඇති සත්‍යක අනිත්‍යයි බව ගෞතමයෙන්. එතන පුතේ එයා කතා කරන්නේ බුදුහාමුදුරුවන්ට ස්වාමීනි කියලා. එයා සත්‍ය කියන නිගණ්ඨාගේ පුත්තකේ කෙනෙක්නේ. එයා ඇතුළේදී කතා කරන්නේ අනිත්‍යයි බවත් ගෞතමීන් ඈ බවත්. તો ඊට උඩින් කියන්නේ මොකද්ද සර්? පින්වත් ගෞතමීන් නෑ සර්. බුදුරදුන් කියන එකේ ඒක කියන්නේ සත්‍යක රූපය නිත්‍යද අනිත්‍යද? සත්‍යක කියලා ලිව්වා රූපය නිත්‍යද අනිත්‍යද බුදුරදුන්. හරිද? සත්‍යක උත්තරේ දෙනවා බවත් ගෞතමේනි අනිත්‍යයි. නැත්තම් අනිත්‍යයි බවත් ගෞතමේනි. හරියට ලියාගන්න ඕනේ. ආයෙ පාර කොනගෙන දැන් අර බුදුරදුන් කියන දේ ඒ ඉස්සරහ ලියාගන්නේ බුදුහාමුදුරුවෝ සත්‍යකයෙන් අහනවානේ. දැන් අපි අර ඉංග්‍රීසි පොඩි කාලේ අපි ආමන්ත්‍රණය කරන්නේ ඩයලොග් ගැන පොඩ්ඩක් කතා කරලා දෙන්නේ මේ පොඩි කාලේ. එතකොට ඒ කාලේ අපි ඉගෙන ගත්තින් අපි කතා කරනවානේ. හරි. ඉගෙන ගත්තින් අපි කතා කරනවානේ. දැන් ඔන්න සාදුන් නේ ඒකේ ඉස්සරහම එයා කතා අරයගෙන් අහනවා කසුන්ගෙන් අහනවා කසුන් ඔයාට කොහොමද? ඊට පස්සේ කසුන් කියලා මේ පැත්තෙන් දෙන්නේ. ඊළඟට එයා උත්තර දෙන්නේ සදුන් මම හොඳින් කියලානේ. දැන් එහෙම එහෙමනේ අපි කතා කරන්නේ. ඒ වගේ මෙතනදී බුදුහාමුදුරුවෝ සත්‍යක රූපේ නිට්ටිය දනිට්ටියද බුදුහාමුදුරුවෝ කියන මේ බුදුහාමුදුරුවෝ අහනවා සත්‍යක කියනවා අනිත්‍ය බවක් ගෞතමීන් අනිත්‍ය බවක් ගෞතමීන් එතන හම්බුනේ යකින් තිත්තිරි පෙරි නෑ එතන යටින් ඈ. එතන පුතේ යට තිත්තිරි පෙරි මොකුත් නෑ. අංගුත්තර නිකායේ එක මහා වග්ගයේ කියලා තියෙන්නේ
දැන් අර සත්‍යක කියන එක යටින් සුත්තිවලින් ලියාගන්න මෙහිද රූපය උපමාවටගෙන මෙම සූත්‍රයේද රූපය උපමාවටගෙන මෙම සූත්‍රයේද රූපය උපමාවටගෙන දැක්වෙන්නේ දැක්වෙන්නේ අනිත්‍යතාවය අනිත්‍යතාවය අනිත්‍යතාවයයි හරි 8යි කාල වෙනකම් පන්ති දින සෙකන්ඩ් සයි කරන හැට පුදී 8යි කාල වෙනකම් දින ඊට පස්සේ වලගේ ටියුට් එක පටන් ගන්නවා ඈ මොකද්ද සර් චූල සත්‍යක සූත්‍රය කියන තැන යටින් අරගෙන ලියා ගන්න ඕන නෑ නෑ හඳුන්නේ සත්‍යක කියලා මෙතන තියෙන්නේ ආමන්ත්‍රණය දැන් ඒ ඒ ඒ ලියපු සූත්‍රයෙන් අපිට වෙනම ලියන්න තිත්‍රි පෙළියක් තියලා නෑනේ මං එක මගේ වැරද්දන්නේ ඒ කියන්නේ මෙම සූත්‍රයෙන්ද දැක්වෙන්නේ මෙම සූත්‍රයෙන්ද රූපේ උපමාවටගෙන දැක්වෙන්නේ අනිත්‍යතාවය කියන එක ලියන්න ඉඩක් නැහැ නේ. ඒකින්ද අපි අර යට යටි රූපට ලියමු එක. ඒ සූත්‍රයේ අවසානයේ සත්‍යක කියන එක යටි ලියමු එක. හරි. මෙම සූත්‍රය මම මොකද හඳුන්වන්න මම ලියන්න දුන්නේ මෙම සූත්‍රයේ උපමාවටගෙනද? මෙහිදී රූපය මෙම සූත්‍රයේ උපමාවටගෙන උගන්වන අනිත්‍යතාවයයි. අන්න හරි. මෙම සූත්‍රයේ උපමාවටගෙන දැක්වෙන්නේ අනිත්‍යතාවය. නැත්නම් මෙම සූත්‍රයේද රූපය උපමාවටගෙන දැක්වෙන්නේ අනිත්‍යතාවය. අපිට ඕනි අනිත්‍යතාවය බුදුදහමේ කොයි වගේ තැන්වලද තියෙන්නේ කියලා අහන්න. ඔයන්න. ඔන්න දැන් අපි හෙව්වා එකනේ. හරි. හරිනේ. හරි. එහෙනම් ඔන්න එක හරිය. ඊළඟට දෙනවා අංගුත්තර නිකායේ එක මහා අග්ගය. හරි. සියලු සංස්කාරයෝ අනිත්‍යය. වෙනස් වෙන සුළුය සංස්කාර සැපතෝ සංස්කාර සැපතෝ සංස්කාර සැපතෝ සතුටෝ ලබා නොදෙයි සතුටෝ සැප ලබා නොදෙයි මෙම සංස්කාර ධර්ම හේතු කොටගෙන පුද්ගලයා විඩාවට පත්ව කලකිරි ඉන් සම්පූර්ණයෙන්ම මිදිය යුතු බව දේශනා කිරීමෙන්ද පැහැදිලි වන්නේ මෙලොව සියල්ල අනිත්‍ය. ඔන්න පුතේ දැන් අංගුත්තර නිකායේ එක මහා වාක්‍යයේ කියන මූලාස්තේ තියෙනවා සියලු සංස්කාර ධර්මයේ අනිත්‍ය. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා, නැති වෙනවා. සංස්කාරවල පුතේ සැපක් හෝ සතුටක් අපිට ලබන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකයේ සදාකාලික මේ ලෝකයේ තියෙන දේවල් වලින් සදාකාලික සතුටක් හොයන්න යන්න බෑ. ඇයි හොයන්න යන්න බැරි? ඇයි හොයන්න යන්න බැරි? ඒවා වෙනස් වෙන ස්වභාවයේ තියෙන. වෙනස් වෙනව නැති වෙනව. අපි සතුට හොයන්න යනවා මේ භෞතිකමය සම්පත්තලින්. බුදුදහමේ පුතේ පරම සතුට නිවන කියලානේ හඳුන්වන්නේ. දැන් මෙතන ඇත්තටම හම්බුනේ මෙව ඉගෙන ගන්න. මම මේක අවබෝධ කරගෙන නෙවෙයි උගන්වන්නේ. ඔබ වහන්සේලා මේක අවබෝධ කරගෙන නෙවෙයි ඉගෙන ගන්න. මට මේ ත්‍රිලක්ෂණය අවබෝධ වුණා නම් මම පන්ති කරන්නේ නැහැ. යථාර්ථය ඕකනේ. මම කරන්නේ පුතේ දැන් ඕනම ගුරුවරයෙක් සිලබස් එකේ තියෙන එක උගන්වන්නේ. තේරුණාද? එතකොට මට මේ අනිත්‍යතාවය මේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න ගිහිල්ලා තිබ්බනම් මම උගන්නන්න දැන් ඉතම රහතිය. හරිද? එතකොට මේකෙදි ඔයා මතක තියාගන්න ඕනේ මේ මූලාශ්‍ර තියෙන කාරණේ විතර. මොකද මම රහත් වෙන්න නෙමෙයි උගන්නන්නේ. මම උගන්නන්නේ ඒලවල් ගොඩ දාගන්න. විභාගයෙන් මේ ප්‍රේරණන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න. නේ? ඒක නිසා අපි ඒකට උත්තර දෙන විදිහට හදා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ලෝකයේ සියලු සංස්කාර ධර්මයේ පුතේ වෙනස් වෙනවා මේකේ යථාර්ථය දකින්න නම් පුතේ අපි මේක අවබෝධ කරගෙන ඉන්න ඕනේ අපිට ඒක කරන්න බෑනේ නේ හරි අපි කරලා නෑනේ බෑනේ අපි කරලා නෑනේ හරි ඒක ඉතින් මතක තියාගන්න ඕනේ ලෝකයේ සියල්ල වෙනස් වෙනවා ඒක නිසා පුතේ මේ ලෝකයේ කිසිම දෙයකින් සදාකාලික සතුටක් අපිට හොයන්න බෑ ඒකට හේතුව තමයි ඒව හැම වෙලෙම වෙනස් වෙනවා හරි මෙම සංස්කාර ධර්ම හේතු කොටගෙන පුද්ගලයා විඩාවට පත්ව කල කිරීන් සම්පූර්ණයෙන් විදියදු දැන් අපි මෙවුව ගැන හොයන්න ගිහිල්ලා නේ සතුට හොයන්න ගිහිල්ලා ඔයත් මමත් නේ වෙනස් වෙන්නේ නැහැ කියලා වෙනස් වෙන දේවල් පස්සේ ගිහිල්ලා දුවලා දුවලා අදටත් හිතේ දුක් තියෙනවා දැන් හිතලා බලන්න හිතේ දුකක් නැද්ද කියලා මොනවා හරි සම්බන්ධ සදාකාලිකයක් අනිත්‍ය දේවල් නිත්‍ය හොයන්න ගිහිල්ලා වෙලා තියෙන දෙන්නේ අපිට වෙලා තියෙන්නේ නේ එතකොට මෙන්න මෙවුවගෙන් කාටවත් සදාකාලික සතුටක් හොයන්න බෑ ඒක නිසා මේක වෙන්නේ පුතේ මෙවුව පස්සේ දිවීම තුල වෙන්නේ අපි විඩාවට සහ කලකිරීමට පත් වෙන. ඒ විතර අපි කලකිරීමෙන් ඉන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කලකිරීමට හේතුව වෙනස් වෙන දේවල් නොවෙනස් වෙනවා කියලා හොයාගෙන ඉව පස්සේ දුවගොඩ. හරි. මිදිය යුතු බව දේශනා කිරීමෙන් පැහැදිලි වන්නේ මෙලොව සියල්ල අනිත්‍ය. එහෙනම් සරලව මතක තියාගන්න අංගුත්තර නිකාය එක මහා වාක්‍යය කියනවා ලෝකේ සියල්ල වෙනස් වෙනවා.
සදාකාලික සතුටක් කිසිම දෙයක හොයන්න බෑ. ලෝකයේ දේවල් මේ සංස්කාර ධර්මයන්ගේ සදාකාලික සතුටක් හොයන්න යන්න බෑ අපිට. ඒක වෙනස්. ඒ නිසා එව්ව පස්සේ දුවලා කලකිරීමට විඩාවටපත් වෙනවා. ඒක තමයි යථාර්ථය. මෙන්න මේක කවුරු හරි තේරුම් ගන්නවා නම් එයාට දුකින් මිදෙන්න පුළුවන් කියන තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එහෙනම් එතන සඳහන් කරන්නේ බුදුහාමුදුරෝ අනිත්‍යතාවය. හරි හරි. මේ අනුව හරි ඔන්න බලන්න හඳුන්නේ දැන් යට අවසානයේ අපි ඉවර කරන්න යන්නේ අනිත්‍යතාවය. මේ අනුව ඇතැම් විට මෙම අනිත්‍යතා දර්ශන ලෞකික ජීවිතයේ ගත කරන්නන්ට අවශ්‍ය නැතයි පටුවා කල්පයක් ඇති විය හැක. දැන් මෙව්ව ගැන කියපුවම හිතන්නේ නේ. දැන් පොවෙන පන්සල් යද්දී අපි සමාරක් කරලා හිටියනවා. ආදි යන්න සිල් ගන්න. නේ? අපි සමාරක් කරලා කියන්නේ බණ භාවනාව කරන්න ඕනේ. එහෙමත් වයින්නම් අපි නොකරලා යාළුවෝ කියන්නේ. ඒකට හේතුව මොකද්ද? අපි හිතනවා වයසට ගියන් පස්සේ තමයි බණ භාවනා කරන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ වගේ සංකල්ප ගත්තන් පස්සේ අනේ ඔව් අපිට ලොකු වැඩිය අපි තාම චූටි. එහෙම හිතන වෙලාවල් අපිට එනවා. එතකොට ඒ පටු අපේක්ෂාව තියාගන්න හොඳ නැහැ. ඒකට හේතුව මෙන්න මේකයි. බලන්න අපි මේ ලෞකික ජීවත් වෙද්දී දැන් අපි හාමුදුරුවන්ටත් බයින්නේ කියන්නේ අපි සමහරක් කියලාට නේ. හාමුදුරුව ධර්මය අනුගමනය කරන්නේ නැහැ. උඹ මොකක් කර කර අපි බයිනවා. එතකොට හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මේ ධර්මය අනුගමනය කරන්න තියෙන්නේ. අපිට බුදු හාමුදුරු ධර්මය අනුගමනය කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මය අනුගමනය කරන්න හාමුදුරුවන්ට විතරක් නෙමෙයි අපි ධර්මය අනුගමනය කරන්න ඕනේ. දෙගොල්ලටම එතකොට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි අපි ලෞකික ජීවිතයේ ඉන්න නිසා මේ සංකල්ප හාමුදුරුවෝ තමයි අවබෝධ කරගන්න ඕනේ කියලා නිකන් අපි එහෙම ඉන්නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. නේ? ඔන්න බලන්න පුතේ ලෞකික ජීවිතය ගත කරද්දී පටු අපේක්ෂාවක් එනවා අපිට. දැන් ඔයාලට උනත් හිතනවා මේ අනිත්‍යතාවය කියන එක පොත්වල තිබ්බොත් ඇති. අපේ ජීවිත රෝන් නැහැ කියලා අපි එහෙම හිතන්නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔන්න බලන්න. එහෙ ජීවිත අවබෝග අභියෝග ජය ගැනීමට මින් ලැබෙන පිටුවහල ඉතාම වැදගත් බව තිලක්ෂණය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි. දැන් ඔයාට ඔයාගේ ජීවිතයේ සම්බන්ධ දැන් අපි ඉස්සර හිතුවා මේක පොතේ තියෙන්න ඕනි මේක හාමුදුරුවන්ට විතරක් අයිති දෙයක් කියලානේ අපි හිතුවේ. දැන් බලන්න ඔයාට එදිනදා ජීවිතයේදී කුසේ ඔයාට කොච්චර දේවල් වෙනස් වීම නිසා ඔයා දුකටපත් වෙනවා නේ. කොච්චර දේවල් නැති වෙන නිසා ඔයා සමහරක් වෙලා ශනේහි. හිතන්න ඔයාට ඕනම පොතක් තිබ්බා ඒ පොත නැති වෙලා දැන් මොකද වෙන්නේ වාගේ හිතද? පට්ට දුකයි නේ, මර දුකයි. ඉතින් අපි මේ අනිත්‍යතාවයේ තේරුම් ගත්තේ නැති නිසා නිත්‍යයි කියලා හිතාගෙන හිටපු නිසා, ඒ පොත හැම වෙලාවෙම ගාව තියෙන්න ඕනේ කියලා හිතාගෙන හිටපු නිසා තමයි දුකට පත් වෙලා තියෙන්නේ. හිතන්නකෝ, නිකන් හිතන්නකෝ මේ ගිනි අරගෙන පොත පිච්චුණා කියලා. එතකොට නම් මගේ පොත කියලා අල්ලගත්ත නිසා නේ ඒකට දුක එන්නේ පුතේ. දැන් ඒක අනිත්‍යතාව, මේක කියන්නේ මේක තේරුම් ගන්න ජීවත් වෙන්න. පොත පිච්චිලා ගියන් පස්සේ ආයෙ තවත් මම මොකෙකේ හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ නේ. එකෝ වෙන පොතක් කරා මොකක් හරි එකට විකල්පයක් යොදා ගන්න ඕනේ. ඒක ගැනගෙන හිත ඒක ගැන හිත හිතා හිටියොත් ඒකෙන් දුක විතරයි වටෙන්නේ නේ. අන්න ඒක නිසා තමයි කියන්නේ ලෞකික ජීවිතයේදී අපිට මේ සංකල්ප අතහැරිච්ච නිසා තමයි අපි දුක විඳින්නේ නේ. එතකොට මේකෙදි කියන අවසාන බලන්න අභියෝග ජය ගන්න. අපේ ජීවිතේට අභියෝග ජය ගන්න කොච්චර දෙයක්ද මේක නේ. තාමත් ගියපු කෙනෙක් වෙනුවෙන් දුකයි නම් මේක තේරුම් ගන්නවා නම් හරි. එයා විතර නෙවෙයි ඊළඟ එක්කෙනත් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඔයා ගාව තියෙන ඔය දේ මොකක් හරි දෙයක් නැති වුණාන් පස්සේ ඒක ගැන දුක එනවා වගේම ඊළඟට ඔයා ගේන එක සම්බන්ධවත් ඒක නැති වුණාන් පස්සේ ඔයාට දුකක් එන්නේ නේ. ඒක නැති වුණාන් පස්සේ දුකක් එන්නේ. ඒක නිසා මේක තේරුම් ගන්න කියලා කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ ජීවිතය ජය ගන්න ඒක නිසා ඒ සංකල්ප ඉතාම වැදගත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. හරි. යමෙක් තමන්ගේ භෞතික වස්තුන් අහිමි වීමෙන් ජීවිතයෙන් පවා ඉවත් වීමට පෙළඹෙන්නේ නම් මෙම සදාකාලික සත්‍යතාවයේ තේරුම් ගැනීමට නොහැකි නිසායි. උදේ භෞතිකමය දේවල් වෙනස් වුණාන් පස්සේ මිනිස්සු අඬනවා, තොඩනවා, බෙල්ලේ වැලදා ගන්නවා. ඇයි මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න බැරි නිසා? කොහොමුණත් වෙනස් වෙනවා දේවල් නේ. හරි. එම නිසා සියල්ල අනිත්‍යයි සිහියෙන් යුතුව අවබෝධ කළ හැකි නම් මෙලව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතයේද සාර්ථක කර ගැනීමට හැකි වේ. ඉතින් පුළුවන් නම් අපිට මෙන්න මේ සංකල්පය තේරුම් ගන්න මෙලව ජීවිතය සතුටින් ඉන්න පුළුවන්, පරලොව ජීවිතය සතුටින් අදා ගන්න පුළුවන්. ඒක නිසා මේ අනිත්‍යතාවය තුළින් පැහැදිලි කරන්නේ මේක තේරුම් අරන් ජීවත් වෙන්න. අනිත්‍යය කියද්දී ඔලුව උසලා සාදු කියන්න නෙවෙයි. අනිත්‍යය කියන එක
තේරුම් ගන්න ලෝකයේ සියල්ල වෙනස් වෙනවා නැති වෙනවා කියන එක තේරුම් ගන්න ජීවත් වෙන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරලා තියෙන්නේ. හරි. දැන් ඔන්න අනිත් සංකල්පේ සම්බන්ධ මට පුළුවන් උපරිමයෙන්ම මං කරා ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මෙච්චරයි. නේ? අනිත්‍යය කියන්නේ වෙනස් වෙනවා නැති වෙනවා. නකසිකෝපම සූත්‍රයේ අනිත්‍යතාවය ගැන සඳහන් වෙනවා. මග්ගවග්ගේ ධම්මපදයේ මග්ගවග්ගේ නකසිකෝ සෝරි ධම්මපදයේ මග්ගවග්ගේ අනිත්‍යතාවය ගැන දැක්වෙනවා. අනත්තලක්කන සූත්‍රයේ දැක්වෙනවා. චූලසච්චක සූත්‍රයේ දැක්වෙනවා. අංගුත්තර නිකායේ එක මහාවග්ගයේ අනිත්‍යතාවය පිළිබඳව දැක්වෙනවා. ඔන්න අනිත්‍යතාවය ඉවරයි. හරි. හරි. දැන් අනිත්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න ඕන එකක් අහන්න. අහම්තර මේ උගන්වපු පාඩම වෙන මොනවා හරි පුතේවලට අවුලක් තියෙනවා නම් ටක් ගාලා කියන්න. තේරුම් නැහැ කියන කියන්න බය වෙන්න එපා. අපි උගන්වන්න දෙන්නේ. හරි. තේරුණාද නැද්ද? තේරුණාද? වතුර වගේ තේරුණා සර්. හරි. එහෙනම් දැන් දුක්ඛ සංකල්පෙට එන්න බය වෙන්න මම පේපරේ පෙන්නන්නම්. මේ මං කියවන 6 7 පන්න පොගම බුද්ධ ධර්මයේ ගේමක් නැති වෙනවා කියලා. එතකොට පුතේ සෙකන්ඩ් සයිලන්ස් චෝටි අවුලක් තියෙනවා තාම. වල තාම මුලින් ඉඳලා නෑනේ. හරි. ඔන්න දුක්ඛ සංකල්පේ නේ? දැන් දුක්ඛ. දුක්ඛ. එහෙනම් මෙන්න මේ පාඩම අපි ඉගෙන ගන්න කොහොමද? ඔන්න කවුරු හරි කියන්න ඕන මට. දැන් මේ පාඩම අපි ඉගෙන ගන්න කොහොමද? කොහොමද ඉගෙන ගන්නේ? කොහොමද ඉගෙන ගන්නේ? දුක්ඛ අනිත්‍යතාවය නිසා නැති වෙන සියල්ල හරි. දුක්ඛ කියන්නේ දුකයි. දුක සම්බන්ධව මොන වගේ මූලාශ්‍රවලද තියෙන්නේ? ඒතරයි මතක තියාගන්න. මේක මේ බඩ ගාලා අපි දුවනවනේ. එක්කෝ දන්නේ නැති කොහෙ මේ දුක සම්බන්ධව අනිත්‍යතාවය සම්බන්ධව හමුදුරනේ ඕනද? දැන් ඇත්තම හිතට එකකව කියන්නකො. අනත්ත ලක්ෂණ සූත්‍රය දැන් දන්නවනේ ඕන තරම්. චූල සච්චක පු සූත්‍රයේ පුතේ ඕන තරම් දන්නවනේ. ධම්මපදයේ මග්ග වගේ ඕන තරම් දන්නවනේ. දැන් මූලාශ්‍රව තුනම දන්නවා. මේ විදිහ දෙවෙනි ඩියුට් එක කරලා තියෙනවා. අපි ඕක හොඳට ඉගෙනගෙන තියෙනවා. පළවෙනි ඩියුට් එකේ මේ සූත්‍ර අහුණා. දැන් ඔයා මේ ඉස්සර දන්නවනේ අලුතෙන් පාඩම් කරන්න දෙන්නේ. නේ? මං කියවනේ එකම කරගෙන කියලා. ඒ නකසිකෝපම සූත්‍රය අංගුත්තර නිකාය එක ඒකයි විතරනේ අපි අහුණේ වැඩිපුර. නේ? හරි. ඒ වගේ තමයි ඉස්සරහටත් දෙන්නේ. හරි. ඔන දුක්ඛ සංකල්පය. හරි. බලන්න ඉන්නකද? හරි. තිලක්ෂණ සංකල්පයේ දෙවැන්න වන්නේ දුක්ඛ සංකල්පය. දුක්ඛ සංකල්පය. මෙහිදී දුක යන්නට විවිධ අර්ථ ඇත. ඒවා නම් අපෘප්තිකර බව. ඔන්න හයිලයිට් කරන්න. වාන්ඩි වාර විභාග කරන්න. අපෘප්තිකර බව, අසහනකාරී බව, අනිත්‍යතාවය, අනිත්‍යතාවය නිසා ඇතිවෙන දුක. ඒතර පුතේ අනිත්‍යතාවය නිසා ඇති දුක කියලා පොඩ්ඩක් හදාගත්තා කමන්නේ. අනිත්‍යතාවය නිසා ඇති දුක. දුක දුක. ඊළඟ පුතේ අසාරත්වය. ඉගෙන කෙන දෙයක් ස්ථීර නැති නිසා දුක එනවා අපිට. ඒක නිසා තමයි අසාරත්වය. අසාරත් වය. ආචාරත්වය කියලා තියෙනවා. අසාරත්වය නෝ එක මොකද කියන්නේ? සෝරි. අසාරත්වය. ඒක වැරදි එතන. අසාරත්වය. අසාරත්වය. ඩක්කන මේක විතර ගන්නනේ. අසාරත්වය. හරි. හරි හරි පොඩ්ඩ බලන්න දැන් අසාරත්වය හරිනේ හරි මෙම දුක යන ස්වභාවයේ මුළු ලෝම පිහිටා ඇති බව හරි එතකොට ඔන්න ආදී දාර්ශනික අර්ථයන් දැක්වේ ඔන්න දුක කියන එකට ওই වචනාර්ථ පාඩම් කරන්නේ ඔබ පුතේ සිලබස් එකේ දීලා තියෙන මේ අසහනකාරී බව නිසා ඇති වෙන දුක අතෘප්ති කර බව දැන් ඔයාගේ හිතට පිට එකක් නැතුව තියෙද්දි අපි කියන අතෘප්ති කියන්නේ පුතේ සතුටින් අතෘප්ති කියන්නේ සතුටින් නෑ කියන එක සතුටින් නෑ කියන්නේ මොකකින්ද ඔයා ඉන්නේ සතුටින් නැහැ කියන්නේ මොකක්ද එතන තියෙන්නේ? එකක් දුක නේ. ඊළඟට ඔන්න බලන්න හැමදෙරෝනේ ඊළඟ එක තියෙනවා අසහනකාරී බව. අසහනකාරී කියන්නේ මේ අසහනකාරී කියලා ඔය දූෂණය කරන්න නම් මම ඒක නෙවෙයි. අසහනකාරී කියන්නේ ඒ කියන්නේ සිත එක තැනක ඒ කියන්නේ ඒ අසහනකාරී බව ඒක මට වචනාර්ථය දක්වන්න තියෙන්නේ නෑ. ඒකનું පුතේ දුකක් ඇති වෙන්නේ. අසහනකාරී බව කියන්නේ නිකන් මෙලෝ දෙයක් නෑ නිකන් ඔක්කොමඤ්ඤම් වෙලා වගේ ඒ මොකද අසහනකාරී බව කියන්නේ මම මාන අසහනයකින් ඉන්න බං කියපුවාම අපි කියන්නේ ඔය මාන පට්ට මානසික අසහනයකින් ඉන්න කියපුවාම ඒක මේ ලිංගික අසහනෙම නෙමෙයි ඈ ඒක එක කොටසක් ඒක ඈ හරි ඊට පස්සේ
අනිත්‍යතාවය, අනිත්‍යතාවය තුල තියෙන පුතේ දුක වෙනස් වීම නිසා අපි ඊළඟ දෙන්නේ දුකනේ. හරි. ඊළඟට අසාරත්වය, දේවල් ස්ථිර නැති නිසා අපි දුකෙන් ඉන්නේ. යන්නේ එතකොට දුකට ඔය වචනාර්ථ දීලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු මෙම දුක යන ස්වභාවය මුළු ලෝම පිහිටා ඇති බව සංයුත්ත නිකායේ උද්ධිත සූත්‍රයේ දැක්ක ඕනලු සූත්‍රය මතක තියාගන්න. හයිලයිට් කරන්න උද්ධිත සූත්‍රය. උද්ධිත සූත්‍රය. එතකොට උද්ධිත සූත්‍රය කියන අමුතේ මේ ලෝකේම පිහිටලා තියෙන දුක මතලු. දැන් කෙනෙකුට හිතා මේ ලෝකේ පිහිටලා තියෙන පෘථුවිය මත කියලා එමෙ එකක් නෙවෙයි කියන්නේ මේ හැම දෙයකම තියෙන කුදී දුක. මේ හැම දෙයකම තියෙන දුකක් මම ඔය කියලා දෙන්න ඈ. දැන් දුක තමයි මම විතර කරේනේ මේ හැම දෙයකම තියෙන දුකක් කියලා මතක තියාගන්නකෝ. හරිද? හරි. ඒක මතක තියාගන්න. එහෙනම් මේ ලෝකේම දුක මත පිහිටලා තියෙනවා. හරි. එසේ දේශනා කිරීමට හේතු වන්නේ මිනිසා වින්දනය කරන සියල්ලම දුක සහිත බැවිනි. ආ දැක්කද? මේ දැන් කටියදන මේ ලෝකේ දුක මත පිහිටලා තිබ්බමද කවුරු විද්‍යාව දන්නේ කොට මොකද පිසුදව මේක පෘථිවිය මත තියෙන මොකක් හරි එහෙම විද්‍යාව එහෙම එකක් නෙමෙයි කියන්නේ මෙතන. ලෝකයේම දුක මත පිහිටලා තියෙනවා කියන්නේ හැමදෙරෝනේ මිනිසා වින්දනය කරන හැම දෙයක්ම තියෙන්නේ දුකත් එක්කන්. අපි වින්දනය කරන හැම දෙයකම පුති අවසානයේ දුක. මම කියලා දෙන්නම් ඒක. හරි. එසේමම දුක්ඛ සංකල්පයේ ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදේ. හරි. ඔන්න කොටස් තුනකට දුක්ඛ සංකල්පය බෙදෙනවා. අපි ඒක තක්කල හදාගන්නේ. හරි. ගියාගන්න. දුක්ඛ දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා. දුක්ඛතා. දුක්ඛ දුක්ඛතා. හරි. ඊළඟට විපරිණාම විපරිණාම දුක්ඛතා කියන එක ගන්න. විපරිණාම දුක්ඛතා. ඊළඟට සංඛාර දුක්ඛතා. ඒක ලියන්න. සංඛාර දුක්ඛතා. පුළුවන්. සංඛාර දුක්ඛතා. හරි හාමුදුරනේ ඒක මට මේ මූලාශ්‍ර මතක නැහැ. පුළුවන් නම් කවුරු හරි ඇප් එක තියෙනවා නම් සූත්‍රයක් බලන්න මේ මූලාශ්‍ර මොකක්ද කියලා. මේක තියෙන පොදේ දුක්ඛතා සූත්‍රය. ඔහොම වරහන දාලා දුක්ඛතා සූත්‍රය කියනවා. ඒක ඊළඟට අහු වෙනවද මන්ද? ආ සංයුත්තනිකාය මෙන්න සංනී දුක්ඛතා සූත්‍රය බුදු තුනටම සංනී දුක්ඛතා සූත්‍රය. දුක්ඛතා සූත්‍රය සංනී දුක්ඛතා සූත්‍රය අපිට අගලා මේ පාඩම ඉවර කරන්නේ සංනී දුක්ඛතා සූත්‍රය. හරිනේ? හරි. ඔන්න එහෙනම් දුක කොටස් තුනකට බෙදෙනවා. අපි දැන් කතා කරා දුක කියන්නේ මෙන්න මේකයි. ලෝකයේ ඔක්කොම දුක මත පිහිටලා තියෙන මේ කතා කරන දුක කොටස් තුනකට බෙදෙනවා. හරි. දැන් අපි ඔන්න දුක සම්බන්ධව දැන් කතා කරන්න යන්නේ. හරිද? ඔන්න ඊළඟට තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදති දුක්ඛෝ එසමග්ගෝ විසුද්ධිය ධම්මපදේ නේ. සියලු සංස්කාර ධර්මයේ දුකක් ඇයි ප්‍රඥාවෙන් දැනගත් කල්හි දුක ගැන කලකිරේ. හරි. එම කලකිරීමම කෙලෙස් වලින් එම කලකිරීමම කෙලෙස් වලින් දුරු වී නිවනට ගමන් කරයි. ගමන් කරයි. හරි. එතනින් හාමුදුරුවෝ ගමන් කරයි කියන දැනට ගමන් කරයි කියන දැනින් චූටිවල ලියා ගන්න. ගමන් කරයි කියන දැනින් චූටිවල ලියා ගන්න ටක්කල ලියා ගන්න ඕනේ. ලියා ගන්න. මෙම දුක ඇතිවීමට හේතුව වන්නේ අනිත්‍යතාවයයි. අනිත්‍යතාවයයි. මෙම දුක ඇතිවීමට හේතුව වන්නේ අනිත්‍යතාවයයි. අනිත්‍යතාවය ප්‍රගලියගෙන අනිත්‍යතාවයයි. හරි. අනිත්‍යතාවයයි. අනිත්‍යතාවයයි. ඔන්නේ නම් දුක සම්බන්ධව ධම්මපදයේ මග්ග වර්ගයේ තියෙනවා නේ. ඔන්නේ ඒකේ දුක සම්බන්ධව තියෙනවා නේ. මේ ලෝකයේ සියල්ලම දුකයි. එච්චරයි මතක තියා ගන්න ඕනේ. හරි. ඊළඟට බලන්න සංයුත්තනිකාය අනර්ථ අනන්ත ලක්ෂණ සූත්‍රය. ඔන්න බලන්න පුතේ ඒකේ තියෙනවා
පස්වග මහණුන්ගෙන් අහනවනේ රූපං භික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං වා. මහණෙනි රූපේ නිත්‍යද අනිත්‍යද? පස්වග මහණු අනිච්ඡං පන්ති අනිත්‍යයි ස්වාමීනි. ඊට පස්සේ යම්පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. යමක් අනිත්‍ය නම් එය දුකද සැපද? දුක්ඛං භවಂತಿ. දුකයි දුක්ඛං බන්තේ එන්න ඕනේ පුතේ. දුක්ඛං බන්තේ 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 ඈ මම පාලිය කියන්නේ බන්තේ සිංහල ලියන පුතේ නේද බන්තේ මන්තේ. හරි දැන් ඔන්න බලන්නකෝ මේ දැන් බුදුහාමුදුරහන්වා රූපේ නිත්‍ය දනිත්‍ය මම අහනවාගේ මාතු රූපේ නිත්‍ය දනිත්‍යද හෙට උදේ නැගිටිද්දි මාගේ ඉස්සරහ දත් දෙක මිදලිලා තියෙන කියලා හිතන්නකෝ. ඔන්න දැන් උදේ මම අහනවා ඇවිත් ඉස්සරහම දත් දෙක නැහැ. මම අහනවා හරි දැන් ඔයාගේ රූපේ නිත්‍යද අනිත්‍යද? අද රෑ ඔයා දැන් මට කියනවා මගේ රූපේ අනිත්‍යයි කියලා. හෙට උදේ විදිහින් දත් දෙක ගැලවිලා ඉස්සරහ. එතකොට මම අහනවා රූපේ නිත්‍යද අනිත්‍යද? ඔන්න දැන් වෙනස් වෙලා නැතිලා දත් දෙක නැති වෙලා. දත් කුට්ටම වෙනස් වෙලා. ඔන්න වෙනස් වීමට ලක් කළා. දැන් ඊළඟට මම අහනවා ඔයාගේ ඔයාගේ දත් දෙක නැති නිසා ඔයාට දැන් දුකක් දෙන්නේ සතුටක් දෙන්නේ මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? මොකක්ද දෙන්නේ? දුකක් දුකක්. අන්න දුක. මේ දෙන්නේ මෙන්න දුක සම්බන්ධව එන අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. එහැම මේ දුක ඇති වෙන්නේ අනිත්‍යතාවය නිසා. හරිනේ? හරි. ඒකෙත් ඔන්න එන දුක ගැන කියනවා නේද? හරි. ඔන්න යමක් අනිත්‍ය නම් දුක් සහිත නම් මේ අනුව ලෝ සියල්ලම දුක මත පවතින බව දැක්වේ. දුක මත පවතින බව දැක්වේ. එතනින් හඳුනන චූටි වෙලියාගමු මෙමගින්ද දැක්වෙන්නේ දුක්ඛ සංකල්පයයි. මෙමගින්ද දැක්වෙන්නේ දුක්ඛ සංකල්පයයි. හරි. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ චූල සච්චක සූත්‍රය. ඒක බලන්න බුදුරදුන්. හරි. එතනින් අපි ලියාගමු මෙන්න මෙහෙම. සච්චක යමක් අනිත්‍ය නම් දුකද සැපද? ඉස්සරහින් ඈ බුදුරදුන් කියලා දැනි ලියාගන්නේ. එතන ඉස්සරහින් ලියාගන්නේ. සච්චක යමක් අනිත්‍ය නම් දුකද සැපද? යමක් අනිත්‍ය නම් දුකද සැපද? හරි. ඔන්න සත්‍යක කියන කී ඉස්සරහින් දැන් ලියාගන්නේ දුකයි බවත් ගෞතමීනි. දැන් බවත් ගෞතමීනි කියන ගැන ගන්න. අය කියන්න ඕනේ නැහැ. දුකයි බවත් ගෞතමීනි. දුකයි බවත් ගෞතමීනි. හරි. එතන යටින් එතන හඳුරන්නේ දුකයි බවත් ගෞතමේනි කියලා ලියලා එතනින් ලියන්න ඕනේ මෙන්න මේ පොඩි කැලේ ලියන්න ඕනේ ඈ දුකයි බවත් ගෞතමේනි කියලා එතනින් මේක ලියන්න ඕනේ ඈ. හරි එතන ලියන්න මෙමගින්ද දුක්ඛ සංකල්පය කුමක්ද යන්න. මෙමගින්ද දුක්ඛ සංකල්පය කුමක්ද යන්න. මෙමගින්ද දුක්ඛ සංකල්පය කුමක්ද යන්න. කුමක්ද යන්න මනාව පැහැදිලි වේ. මෙමගින්ද දුක්ඛ සංකල්පය කුමක්ද යන්න මනාව පැහැදිලි වේ. මනාව පැහැදිලි වේ. දුක්ඛ සංකල්පයේ කුමක්ද යන්න මනාව පැහැදිලි වේ. කුමක්ද යන්න මනාව පැහැදිලි වේ. හරි. රූපයේ අනිත්‍යතාව උපයෝගී කොටගෙන පොඩි විලියා ගන්න. රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන උපයෝගී කොටගෙන ලෝ සියල්ල දුකක් බව රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන ලෝ සියල්ල දුකක් බව ලෝ සියල්ල දුකක් බව බුදුරදුන් දේශනා කොට ඇත. බුදුරදුන් දේශනා කොට ඇත. රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන රූපයේ අනිත්‍යතාවය උපයෝගී කොටගෙන ලෝ සියල්ල දුකක් බව ලෝ සියල්ල දුකක් බව බුදුරදුන් දේශනා කොට ඇත. බුදුරදුන් දේශනා කොට ඇත. හරි. ඊළඟට ඔන්න දුක්ඛ දුක්ඛතා සූත්‍රයේ පුතේ අපි මේ විදින දුක් ගුණක් සම්බන්ධව තියෙනවා නේ. දැන් ඔන්න දුක ගැන කතා කරා. අසාරත්වේ නිසා, අසහනේ නිසා,
නේ. ඊළඟට අපි කතා කරා අතෘප්තිකර බව, උන් ඔබ තමයි දුකට වචනාර්ථ. හරිද? බුදුහාමුදුරුවෝ උද්ධිත සූත්‍රයේ කියනවා ලෝකේ සියල්ලම දුක මත පිහිටලා තියෙනවා කියලා. හරි, දුකේ කොටස් තුනක් තියෙනවා කියලා අපි කතා කරා දුක්ඛ දුක්ඛතා සූත්‍රයේ. ඊළඟට අපි මේ දුක්ඛ සංකල්පය සම්බන්ධව කතා කරා. ධම්මපදයේ මග්ගවග්ගයේ දුක සම්බන්ධව සඳහන් වෙනවා. චූල සත්‍යක සූත්‍රයේ දුක ගැන සඳහන් වෙනවා. ඊළඟට අනත්ත ලක්ෂණ සූත්‍රයේ දුක ගැන සඳහන් වෙනවා. දැන් පුතේ අපි කතා කරන්නේ අර ඉතල අපි දුක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා කියලා කතා කරන්නේ. අන්න ඒක ගැන අපි කතා කරන්නේ. හරි. දැන් ඔයාලට ඊළඟට තියෙන ඕන බලන්න. මෙලෙස දැක්වෙන දුක ත්‍රිවිධාකාරයට බෙදෙන බව සංයුත්තනිකායේ දුක්ඛතා සූත්‍රයේ දැක. දුක කොටස් තුනකට බෙදෙනවලු. ඒවා නම් දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා. එකක් තියෙනවා පුතේ, දුක්ඛ දුක්ඛතා කියන්නේ සාමාන්‍ය දුක. හරි. විපරිණාම දුක්ඛතා කියන්නේ වෙනස් වීම නිසා ඇති වෙන දුක. සංඛාර දුක කියන්නේ පුතේ පංච උපාදානස්කන්ධ කන්දාගත දුක. හරි. දැන් එහා පැත්තේ මම බොහොමද එතන යට බලන්නේ ඒක තියෙනවා. ඔන්න දුක්ඛ දුක්ඛතා කියන්නේ මොකද්ද කියලා තියෙනවා. හරි. දුක්ඛ දුක්ඛතා යනු සාමාන්‍ය දුක නම් වේ. සංයුත්තනිකායේ ධම්මචක්කපවත්තන සූත්‍රයේද කියලා දාගන්න පුතේ. සූත්‍රයේද මෙම දුක මෙසේ සඳහන් වේ. මෙම දුක මෙසේ සඳහන් වේ. හරි. දැන් පුතේ අපි මේ පාලි පාඩ මේ පාලි පාඩ පාඩම් කරන්නේ. මේක පාඩම් කරගන්න ඕනේ. මොකද ධම්ම මේ අනිත්‍ය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ මම ඌට අදාළව වෙන් කරනවානේ. ඔන්න දැන් මේක පාඩම් කරනවා. හත් වෙනි ඩියුට් එක මම මේක අනිවාර්ය කරන්නේ. මේක දැන් ටිකක් පාඩම් කරගන්න. හරි. මම ඒක පාලි පාඩ කියන්නේ මම ඒක සිංහල එක විතරක් කියන්නම්. හරි. දැන් පුතේ ඉපදීම දුක. ඉපදුණු නිතානේ අපිට මේ හැම දුකක්ම විඳින්න වෙලා තියෙන්නේ. ඔන්න ඉපදීම දුක. හරිද? දුක් කටයි ලෝකේ තියෙන්නේ. හරි. සාමාන්‍ය දුක් කටයි. හරි. ඔන්න ඉපදීම දුක. හරි. ජරාවට නැත්තම් අපි කියන උපදේ මහලු වීම. වයසට යන එක මොකද්ද වෙන්නේ? මොකද්ද වයසට යන එක මොකද්ද වෙන්නේ? දුකක් නෙමෙයි. තරහා වෙනවා. දුකක් නේ. ඊළඟට උපදේ ලෙඩ රෝග වැළඳීම. දුකක් නේ. දැන් ඔයා දොරටම ඉන්නවා. ලෙඩ උදේ වාඩ ලෙඩක් හැදුණා කියලා හිතන්නකෝ. දැන් ඔය අරසස් රෝගෙ මම උදාහරණය කරනවා. අදරේ හොඳ ඉන්න උපදේ පහෝදා උදේට සමහර අරසස් රෝගෙන් පට්ට වේදනාවක් එනවා. අන්න දුකක්. ඒතර තමයි පිටිපස්සාරේ මැද්දක තියාගෙන ඉන්න අමාරුයි වගේ. නේ. එතකොට ඒ රෝග සම්බන්ධව අපි සමච්චල් ලක් කරනවා නෙවෙයි. ඒ කියන්නේ එක වෙලාවක අපිට හොඳ දීතර පුතේ එක වෙලාවකට දුකින් ඉන්නවා ලෙඩ නිසා. දැන් ලෙඩ ඇති වුණාන් පස්සේ වා සතුටින් ඉන්නේ නෑ, වා දුකින් ඉන්නේ. නේ. ඊළඟට බලන්න මරණය දුක. මැරෙන එක පුතේ කොච්චර දුකක්ද? නේ. මරණයට කවුරු කැමතිද? දැන් අපි ගාව ඉන්න එකෙන් මැරුණොත් අපිට පට්ට දුකක් එනවනේ. එතකොට අපි මැරෙද්දී අපිට කොච්චර දුකක් එනවනේ. නේ. අන්න මරණයේ දුකක් මිනිස්සුන්ට. ඊට පස්සේ ප්‍රියයන්ගෙන් වෙන්නේ ඔයා කැමතිම කෙනෙක් ඔයාව දාලා යනවා. ඉන්න කියද්දි උනුත් දාලා යනවා. අයියෙන් කෑ ගහද්දි උනුත් ඔයාව දාලා යනවා. නේ. අන්න ප්‍රියයන්ගෙන් වෙන්වීම. ඒක සුරතලෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, මොකෙක් හරි එකෙක්. නේ. එතකොට අපිට ප්‍රියයන්ගෙන් වෙන්නෙක්ද වෙච්චාම ඒක අපේ හිතට දුකක්. ඊළඟට අප්‍රියයන් හා එකතු වීම. ඔයා අකමැති අයත් එක්කන් ඉන්න කැමතිද? ඒක පට්ට දුකක්. දැන් ඔයාට අකමැති මනුස්සයෙක් එක්කන් අවුද්දකට ජීවත් වෙන්න වෙනවා. මාර දුකක් නේද? මනසට මාරවදයක්. නේ? හරි. ඒ ඊට පස්සේ අප්‍රියයන් සමග එකතු වීමද දුකකි. හරි. තව එකක් ලියන්න දෙනවා. එතන අප්‍රියයන් හා එකතු වීමද දුකකි කියලා දාලා පුතේ පොඩි කාකමක් කියලා දාලා ලියන්න. තමන් කැමති දේ නොලැබීමද තමන් කැමති දේ යම් පිටන ලැබති කියන දාලා නේ බං. තමන් කැමති දේ නොලැබීමද දුකකි. තමන් කැමති දේ නොලැබීමද දුකකි. අය ආලයි. තමන් කැමති දේ නොලැබීමද දුකකි. හරි. ඉවරයි. තමන් කැමති දේ නොලැබීමද දුකකි. එහෙනම් ඉවරයි. එතකොට ඕම උපදේ දුක්කටක් දෙනවා. කොල්ක තමයි සාමාන්‍ය දුක කියලා කියන්නේ. හරිද? ඒක ඔයාට ඒ කියන්නේ මේ දුක් වලින් එහා කිසිම දුකක් ඔයාට ඇති වෙන්නේ නැහැ. ඕනනම් මේ දුක්කට ඇතුළේ තමයි පුතේ ලෝකේ සියල්ලම මේ තියෙන්නේ. ලෝකේ සියල්ලම දුකයි නේ. එතකොට මේ දුක්කට ඔයාට ඕනම වෙලාවක මුහුණ පාන්න වෙනවා. ඒක දුකක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය සිද්ධ කියලා කියන්නේ. හරි. ඊළඟට විපරිණාම දුක්ක. ඔන්න බලන්න
විපරිණාම දුක්ඛතා යනු වෙනස් වීම නිසා ඇති වෙන දුක නම්ය. සෝරි. වෙනස් වීම නිසා ඇති වෙන දුක නම් වේ. හරි. දැන් විපරිණාම දුක්ඛ කියන්නේ මොකද? වෙනස් වීම නිසා වුණද සාමාන්‍ය දුක් කියලා අපි කතා කරලා ඉවරයි. මෙන්න මෙහෙම දුක් කොටක් තියෙනවා. කොහොමද ලෝකේ ඕනෙකට මූණ දෙන්න වෙන දුක් කොටක් ඈ? හරි. එතකොට විපරිණාම දුක්ඛ. විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වීම නිසා ඇති වෙන දුක. කොහොමද බලන්න උදාහරණ මම දීලා තියෙනවා. නිරෝගී අය රෝගී වීම. දැන් අද හොඳට ඉන්නවා උදේ හෙට උදේ වෙද්දි මට වුණා මම දුකින් අද හොඳට ඉන්නවා හෙට උදේ වෙද්දි මගේ ඔපරේෂන් එකක් කරන්න තිබ්බොත් එහෙම මම එහෙම වෙනවන්නේ අවස්ථාවකද නේ ලෙඩ වුණ නිසා අපි දුකටපත් වෙනවා ඊට පස්සේ තරුණ අයකු මහලු වීම අන්න තරුණ කෙනෙක් මහලු වීම ඒකනේ මෙතන කියන්නේ පොතේ විපරිණාම කියන්නේ වෙනස් වෙනවා වෙනස් වීම නිසා මිනිස්සුන් දුක වෙනවා උදාහරණ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිරෝගී කෙනෙක් රෝගී වීම තරුණ කෙනෙක් වයසට යද්දි ඒ තර වෙනස් වීමක් තියෙනවා අන්න ඒ වෙනස් වීම නිසා දුක එනවා නේ හරි වෙනස් වීම පදනම් කරගත් දුක මෙම විපරිණාම දුකට අයත් වේ ධර්ම විග්‍රහ තුල සුඛ වේදනාවද විපරිණාම දුක්ඛයයි කියනු ලැබේ ඒ සුඛ වේදනාවද කියන්නේ ඒක ලොකෝට මතක තියාගන්න සැප දැනීම ඒ අපිට වේදනා කියන සංකල්පය අහුවෙන්නේ හරි ඒ කෙසේද යත් සුඛ වේදනාව ආරම්භයේදී සුවයක් දැනුණද ක්‍රමයෙන් දුක වේදනාව ඒ සියල්ලටම පෙරලෙයි ඔයා මේ දැන් සමහර දේවල් සැපෙන් පටන් ගත්ත දේවල් අවසන් වෙලා තියෙන්නේ කොහොමද දුකෙන් නේ ඔයා දැන් සතුටින් සැපෙන් පටන් ගත්ත සමහර දැනීම් පුතේ අවසන් වෙලා තියෙන්නේ දුකෙන් ඕක තමයි යථාර්ථය ඒව වෙනස් සතුටෙන් පටන් ගන්නවා අපි සදාකාලිකයි කියලා ඒව වෙනස් වුන නිසා අවසානයේ අපිට දුකක් එනවා ඒකයි කියන්නේ සුඛ වේදනාවකින් පටන් ගන්න දේවල් අවසන් වෙන්නේ දුක වේදනාවකින් හරි මේන් දැක්වෙන්නේ සැප කියා ස්ථාවර දෙයක් සංස්කාර ලෝකයේ නොමැති බවයි නොමැති බවයි හරි ඒක වැරදි නේ ඊළඟට දුක්ඛ දුකද එතනද මතක තියාගන්න ඕනි විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වීම නිසා ඇති වෙන දුක දේවල් වෙනස් වෙන නිසා රෝගී අය නිරෝගී අය රෝගී වීම තරුණ කෙනෙක් වයසට යෑම එතකොට දුකටපත් වෙනවනේ නේ දැන් ඔය ආකියලා හැම කෙනා මම ඒ කාලේ එහෙම නෙමෙයි මම මෙහෙම හිටියේ කියලා කියන්නේ හිතේ වේදනාවකින් කියන්නේ ඒ කියන්නේ එයා ඒක තේරුම් ගන්නෑ හරි ඊට පස්සේ සංඛාර දුක්ඛතා මේක පොඩ්ඩක් අමාරුයි මතක තියාගන්න හරි එතන පුතේ සංඛාර දුක්ඛතා කියන දැනින් වරහණක් දාලා ලියාගන්න මෙන්න මේක සංඛාර දුක්ඛතා කියන එක ඉතරහෙන් වරහණක් දාලා ලියාගන්න ඕන පාඩ පෑනකින් මේකව තේරෙන්නේ නැහැ ඈ හරි ඔන්න ලියාගන්න හම්බුනේ අරමුණු අල්ලාගෙන ඒවා ග්‍රහණය කොට ඇති වෙන දුක ඔය වචනාර්ථ පාඩම් කරන්න අරමුණු අල්ලාගෙන ඒවා ග්‍රහණය කොට ඇති වෙන දුක ඒ කියන්නේ අරමුණු නිසා අපි දුක් විඳින්නේ අපි අරමුණු අල්ලා ගන්න ඒවට යන්න බැරි වෙච්චාම අපි දුකටපත් වෙනවා. හරි. හරි. ඔන්න බලන්න ඒක තියෙනවා. මෙහිදී සංඛාර දුක්ඛතා යනු දාර්ශනික විවරණයක්. අය පරිච්ඡේදන අරමුණු අල්ලාගෙන ඒවා ග්‍රහණය කොට ඇති වෙන දුක. හරිනේ? හරි. ඔන්න මෙහිදී සංඛාර දුක්ඛතා යනු දාර්ශනික විවරණයක්. මම යන සම්මුතිය පංච උපාදානස්කන්ධය ලෙස විග්‍රහ කිරීමෙන් එළිවන්නේ සංඛාර දුක්ඛතා දුකයි. ඒකත් හයිලයිට් කරගන්න. පළවෙනි ඡේදෙම මම කියන පංච උපාදානස්කන්ධයේ සම්මුතියක් අරමුණක් වශයෙන් අපි අල්ල ගන්නවා පුතේ මම කියන එක අරමුණකින් අපි අල්ලන්නේ මම යන අරමුණේ ඒක නිසා ඇති වෙන දුක හරි මේක තේරුම් ගන්න අමාරුයි ඈ හරි සංඛාරයන්ගේ ඇතිවීම නැතිවීම නිසා දුක මේට අදාළ වේ දුක සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සඳහන් සාමාන්‍ය දුක විපරිණාම දුක යන ආකාර දෙකම තේරුම් ගැනීමට හැකි වෙයි. මොන මේකම දාලා දෙන අර දෙකම දැන් අපිට තේරුම් ගන්න පුළුවන්. මේක තමයි තේරුම් ගන්න අමාරු. හරි. එහෙත් මෙම ගැඹුරු අර්ථයකින් විස්තර කරන සංකාර සංස්කාර දුක තේරුම් ගැනීමට තරමක් දුෂ්කර වේ. ඒක තේරුම් ගන්න අමාරුයි. අමාරු මේක. හරි. බුදුදහම සත්වයා මම පුද්ගලයාන වචන වලින් හඳුන්වන්නේ මොහොතින් මොහත වෙනස් වෙන කායික හා මානසික සංස්කාර සමවායක එකතු වෙකි. ඒ පංචස්කන්ධයේ ලෙස හැර දැක්වේ මෙම පංචස්කන්ධයේ දුක වන්නේ අන්න හයිලයිට් කරගන්න මෙම පංචස්කන්ධයේ දුකක් වන්නේ
හරි. ලෝභ දේශ මෝහ යන අරමුණු වල ගැටීමෙනි. ලෝභ දේශ මෝහ යන අරමුණු වල ගැටීමෙනි. හයිලයිට් කරගන්න ඒක. හරි. හරි. අරමුණු වල ගැටීම නිමිති කොටගෙන මෙලෙස අරමුණු අල්ලාගෙන ඒවා ග්‍රහණය කොට ඇතිවන දුක්ඛාගත තත්ත්වයේ සංඛාර නම් වේ. හරි. සරලව මතක තියාගන්න පුතේ, අපි මේ පංචස්කන්ධය තුලින් ලෝභ දේශ මෝහ අපිට සමහරක් කරලා ඕම් හිතන්නකො. දැන් ඔයා හිඟන්නේ කෙනව හිඟන්නට ඕන රුපියල් 100ක් දෙනවා. පස්සේ ලෝභයේ හිත දෙනවා, මොකද්ද දැනෙන්නේ? මොකද්ද දැනෙන්නේ? එහෙම දැනෙච්ච අවස්ථා නැද්ද? ඔයා ගාව හොඳම තියෙන දෙයක් තව කෙනෙකුට දෙනවා, දුන්නම් පස්සේ ඔයාගේ හිතට ලෝභය එනවා. දැන් ඔයාට මොකද්ද දැනෙන්නේ? අපරාධ දුන්නේ කියලා හිතනවා සර්. අන්න හරි, අපරාධෙ දුන්නේ කියලා හිතනවා. අන්න අරමුණක් නිසා ඔයාට දුකක් එනවා. සමහරක් ආය ගන්නත් හිතෙනවා සර්. ඈ ආය ගන්නත් හිතෙනවා. ගණ්ඩත් හිතනවා ඒ ලෝභය නිසා. මට දැන් කියන්න ඕන ලද්දේ කොහොමද, සාමාන්‍ය දුක කියන්නේ අර මිනිස්සු ජීවිතයෙන් විඳින දුක්කට, විපරිණාම දුක්ක කියන්නේ වෙනස් වීම නිසා ඇතිවෙන දුක. දැන් මෙතනදී අපි විඳින්නේ අරමුණු නිසා දුක් විඳින්න. අර දැන් කෙනෙකුට දෙයක් දෙනවා, ඒක අපරාධ දුන්නේ කියලා පට්ට වේදනාවකින් කල්පනා කරගෙන අනිත් දෙයෙන් ගන්න අපරාධ දී මං දුන්නේ. එහෙමත් අහනවා අපි වෙලාවකට. අන්න සංකාර දුක. දැක්කද? අරමුණු නිසා. සමහර දේශ සහගත මේ ද්වේෂය කියන්නේ දේශාගත තරහ වෙන තරහක් කියලා එක එක උරු තඩි මානවලක තරහෙන්. ඊට පස්සේ හිතනවා අපරාධ මං ගැහුවේ මට ඒ වෙලාව ගන්න තිබ්බේ නෑ කියලා හිතන වෙලාවල්. අන්න අරමුණු නිසා අපි විඳින දුක් තමයි සංකාර දුක්ඛ කියලා කියන්නේ. දැන් මෝහගත්තු මෝඩකමනි, සමහර මෝඩකම් නිසා අපි මෝඩ වැඩ කරපු නිසා අපිට සමහරක් කරන්නේ ඒ අරමුණ නිසා අපිට දුක එනවා නේ. සරලව මතක තියාගන්න දෙන පොතේ ආන්මී වගේ, ඒ කියන්නේ අරමුණු ග්‍රහණය කොටගෙන අපි විඳින දුක් තමයි සංකාර දුක්ඛතා කියලා කියන්නේ. එතකොට ඕම ටික තමයි ඔබේ මතක තියාගන්න ඕනේ. හරිනේ? සාමාන්‍ය මොකද දුක්ඛ දුක්ඛතා කියන සාමාන්‍ය දුක, ඒ අපි විඳින දුක් පුති, ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණයට පත් වීම, ප්‍රියයන් ගෙන්වීම, මේ ලෝකේ ඕන කෙනෙකුට මුහුණ දෙන්න වෙන දුක්කට. විපරිණාම දුක්ඛ කියන එක තේරුම් ගන්න ලේසි පුතේ, වෙනස් වීම නිසා අපිට ඇති වෙන දුක. සංකාර දුක්ඛ කියන්නේ අරමුණු ග්‍රහණය කරගත්ත නිසා අපිට ඇති වෙන දුක. ලෝභ, දේශ, මෝහ වගේ අරමුණු ආව පස්සේ අර දෙයක් දීලා පුතේ හිතට ලෝභය ආවම පස්සේ අපි ඒක ගැන දුක් වෙනවා, අපරාධ දුන්නේ කියලා නේ. ආන් ඒ නිසා ඇති වෙන දුක් තමයි අපි කතා කරන්නේ සංකාර දුක්ක කියලා. හරි, අවසන් කරමු එක එතනින් ඉවර පාඩම. මේ අනුව පුද්ගලයා නිතරම සිටිය යුත්තේ තමන් දුක්ඛයන්ගෙන් පිරුණු ලෝක ජීවත් වෙන බවයි. බෞද්ධයන් හිතන්නේ කියන්නේ දුකින් පිරුණු ලෝක ජීවත් වෙන අඩන්න කියන එක නෙවෙයි කියන්නේ, තේරුම් ගන්න ජීවත් වෙන්න කියලා කියන්නේ මෙතන. හරි, දුක හැම දිනාටම සාධාරණ, අපි හැමෝටම දුක සාධාරණ, ඔයාටත් මටත් මේ හැම දුකකටම මුහුණ පාන්න වෙනවා. හරි, ඒ විදිහ දෛනික ජීවිතයේ සැනසෙල්ලෙන් ගත කර හැකි. අපි තේරුම් ගන්න ඕනේ ඔයාට විතරක් නෙමෙයි නේ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනේ ඔයාට විතරද නෑ, තව මේ ලෝකෙ කී දෙනෙකුට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේක හැම කෙනාටම මුහුණ දිය යුතු සංකල්පයක් කියලා අපි හිත හදාගන්න එක තමයි මේකෙන් කරන්න ඕනි. හරි, එවිට වින්දන සීමාවන් හඳුනාගෙන එම වින්දනයන්ගෙන් නොගැටී සිටිය යුතුයි. ඒ නිසා ඒක තේරුම් ගන්නවා නම් දුක වේදනාවන් වලට අපිට යන්නේ නැතුව හැම වෙලාවකට සතුටින් කාලය ගත කරන්න පුළුවන්, මේක තේරුම් ගත්තොත්. හරි, මජ්ක්‍ධිම නිකාය රට්ඨපාල සූත්‍රයට අනුව තෘෂ්ණාව හේතු කොටගෙන සියලු දෙනාම දුකට පත්වන බව දැක්වීමෙන්ද එය මනාව පැහැදිලි. අනික පුතේ හයිලයිට් කරගෙන, තෘෂ්ණාව හේතු කොටගෙන, තෘෂ්ණාව හේතු කොටගෙන දැන් සෙකන්ඩ් සයිල් එක තව විනාඩි 5ක් දෙනවා තමයි. හරි, මෙතන ඉවරයි පුතේ පන්ති වලගේ. හරි, එතකොට මේක අවසාන කාරණේ කියලා දෙන්න ඕනේ. හරි, මේ දක්වා ඔයාලට හිතට දුකක් ආවනම් ඒ දුක ඇවිල්ලා දෙන්නේ මොකක් නිසාද? දැන් කල්පනා කරන්න, අද දවසේ ඔයාලට හිතට දුකක් ආපු අවස්ථාව කල්පනා කරන්න, මොකක් නිසාද ඒ දුක ආවේ? තෘෂ්ණාව. ආසාව නිසා. යම් කිසි දෙයක ආසාව නිසා තමයි ඔයාට දුක එන්නේ. එහෙනම් ආසාව නැති කරපු තැන දුක නැහැ. ඕම් පටිච්ච සම්පදායෙන් උත්තර දුන්නේ. ඒකින්ද ආසාව නිසාම තමයි පුතේ අපිට දුක එන්නේ. හරි, දැන් අද විනාඩි 5 මෙන්න මේකයි කියන්න ඕන ලා තිබ්බේ. හරිද? දැන් 2023 අපේ පෙරේ පොඩ්ඩක් කතා කරා, 22 පෙරේ මයිගාව ඒ පිටුව පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. හරි, ඔන්න බලන්න
මේ පාඩම් වලට බය වෙන්න එපා කියන හේතුවක්. හරි. දැන් 2022 27 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. දුක පිළිබඳ ත්‍රිවිධ ප්‍රභේදෙහි ඇතුළත් විපරිණාම දුක්ඛයන්. දැන් මෙච්චර කල් බය වෙලා හිටියේ පේපරෙත් නේ. හොඳයි. දුක පිළිබඳ ත්‍රිවිධ ප්‍රභේදෙහි ඇතුළත් විපරිණාම දුක්ඛ. දුක පිළිබඳ කොටස් තුනක් තියෙනවා. සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, sorry. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. හරිනේ? හරි. දැන් සංඛාර දුක්ඛතා කියන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. හරි. sorry. විපරිණාම දුක්ඛ කියන්නේ මොකද්ද කියලා අහන්නේ. දැන් බලන්න උත්තරේ. සංස්කාර ධර්ම පිළිබඳ දුක. හරිද වැරදිද? වැරදි. වැරදි. විපරිණාම දුක්ඛ කියන්නේ සංස්කාර නිසා ඇති වෙන දුකද? වැරදි. නෑ නෑ. කැමති දේ නොලැබීම දුකය. වැරදි. නෑ නෑ. වැරදි. සිතෙහි උපදන දොම්නස්ය. වැරදි. වැරදි. වෙනස් වීම නිසා ඇති වෙන දුකය. හරි. හරි. ඒක නේ. දැන් කොච්චර ලේසිද? ඊළඟට ඔන්න බලන්න. සූත්‍රාන්ත ධර්මයන් අතර ත්‍රිලක්ෂණය සවිස්තරව පැහැදිලි කර ඇති දේශනාවක් වන්නේ. ත්‍රිලක්ෂණය පැහැදිලිව දේශනා කරලා තියෙන සූත්‍රයක් අහන්න. ධම්මික සූත්‍රයේ අහලවත් වෙනද සිලබස් එකේ? නෑ. මෙත්තානිසංස සූත්‍රයේ දුක ගැන කියනවද? නෑ. පරාභව සූත්‍රයේ? නෑ. පත්තකම්ම සූත්‍රයේ? නෑ. චූල සච්චක සූත්‍රයේ? කියනවාද? ආහම් උත්තරේ බලන්න කොච්චර ලේසිද කියපුවා. නේ? ඒක නේද දන්නේ නැති සූත්‍ර පස්සේ දුවල ගිහිල්ලා බඩ ගා ගන්න එපා මේ වගේ ලේසියෙන් මේක කොට දා ගන්න පුළුවන් ඈ හරි ඊළඟ ප්‍රශ්නේ අපිට ඉතින් ප්‍රශ්න කරගන්න හරි ඒකේ හර නැහැ එක එක පාඩම් වලින් යහන්නේ මේක ප්‍රථම 26 හරි දැන් පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් ධර්මානුකූල නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. ඒක හරි. ධර්මානුකූල නොවන්නේ මොකද්ද කියලා අහන්නේ. ධර්මයට අනුකූල වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහන්නේ. හරි. සියලු සංකත ධර්මයෝ ත්‍රිලක්ෂණයෙන් යුක්තද? ලෝකේ සියල්ලම සංකත ධර්ම කියන ලෝකේ සියල්ලම ත්‍රිලක්ෂණයෙන් සමන්විතයි. හරිද වැරදිද? අරේ විතරද? හරි හරි හරි. අස්මිමානයේ උගලවා ලීමට අනිත්‍ය සංඥාව වැඩි යුතුය. ඒ කියන්නේ මම මගේ කියන සංකල්පය අතහරින්නත් නම් අනිත්‍යතාව වඩන්න ඕනේ කියන එක. හරිද වැරදිද? වැරදි වැරදි. ත්‍රිලක්ෂණේ වඩන්න ඕනේ. ආ හරි. ත්‍රිලක්ෂණේ සිත්ලා වැඩිම විපස්සනාවයි. හරිද? විදර්ශනා ඥානය කියන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දැකීම. හරි කන්ද ආයතන ධාතු ලක්ෂණයට යටත් වේ. ඒක නම් අහලත් නෑ දන්නෙත් නෑ නැතුව ඇති මට. හරි. ධ්‍යාන සම්පත් වලින් උපදන සැපය අනිත්‍ය නොවේ. ඊය වැරදි වගේ නේද? ධ්‍යාන සම්පත් වලින් උපදින සැපය සදාකාලිකයිද? ඔවුනේ. ආයතන ධාතුන් තාම බන්නලා නැහැ. තව මේකේ අනන්ත සංකල්ප විඥාන් වෙන්නේ නැහැ. ඒකින් තාම දුන්නේ ඕම ඒ වගේ ලේසියට ওই වැඩේ ගොඩ දා ගන්න තියෙන්නේ. ලේසි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ ටියුන් හදලා තියෙන පොතේ 2027 පේපර් එක විතරක් කියන්නේ. එහෙම නැතුව නම් අසාර්ථකයි මන්නේ. එතකොට මම ඔයාලට හැම වෙලාවෙම කිව්වේ 19 20 30 22 23 පේපර් පාඩම් වාඩ තේරෙනවා නම් මේ ටියුට් එකෙන් මේ පේපර් ටිකට මං කියන සිස්ටම් එකකට ගහන්න පුළුවන් කියලා අනිවාර්යයෙන්ම 24 පේපර් එකට ඒකේ හිමුම තමයි. මොකද මම 2019 2018 ඉඳලමයි මම වන්නන්න පටන් ගන්න මේ සිස්ටම් එක හදලා. චුට්ට චුට්ට වෙනස් වෙන ඉස්සර හරියට බෑනේ. හරිද? ඒකත් මෙන්න සිස්ටම් එක තියෙනවා. එහෙනම් මේ ටියුට් එක බොහෝ දුරට පුතේ මේ මාසෙන් ඉවරයි ඈ. මේ මාසේ හෝ ඊළඟ මාසේ සතියක් යයි. මේක ඉවරයි. අද දිනලා හරි පුරාද පාඩම් තුනක් විදිහට කරන්න පුළුවන් පොඩි පාඩම් තුනක් නේ එහෙනම්
පාඩම ඉවරයි. එතකොට මේ ටියුට් පාඩම් කරන්න 26 නැත්නම් සය පුතේ අද දීපු ටික අද පාඩම් කරන්න. අනිත් අද දීපු ටික අද පාඩම් කරලා දැන් පාඩ වැඩ පටන් ගන්න. බැරි වෙලා හරි ඔයාලා 1 2 3 තාම පරක් වුණා. හරිද? 6 එක නේද 6 6 ඉඳලා කියන පුතේ 13 කට. එතකොට මෙතන ඉඳලා පටන් ගන්න. මෙතෙන් කොටස පටන් ගන්න. අතනින් කොටස පටන් ගන්න පාඩම් කර කර යන්න. ටියුට් වෙන කර කර. අවුලක් වෙන්නේ නැහැ නේද? එතකොට කොටස් දෙකක් ඇතුළේ ටියුට් 6ක් දීන එක. සකස් සයිලෙන්ට් කරන්නේ. හරි ඒ විදිහේ නම් වැරදි කරගෙන යන්න ඕනේ. එහෙනම් අදට පාඩම ඉවරයි ඈ. හරි. එහෙනම් 24 අයින් වෙන්න. දැන් සකන් සයිකල් නැහැ. ඉන්න අර පන්ති 10 ඉවර වෙන්න බලන්න. හරි. පාඩම සම්බන්ධ කරගෙන බ්‍රේක් එකක් දෙනවද සර් පොඩි? බ්‍රේක් එක දෙන්න. ඔව් විනාඩි 10ක් ගමු. එහෙනම් පන්ති පුතේ පටන් ගන්න. 8:34යි.